Welcome to my YouTube channel. Adapi Savachagram, what to say? Devanmara Parikshan and Prashna Patria, the Kunaparatha Magin Nikutkan another, then thus Missituna Vashi Apu. Palavini Prashna, Sankarata Vakini, Palavini pardon in my Ekka, Tuna, higher, the higher. Sankarata, Ilanga Padadikal Yanakilakian. දැන් සංඛ්‍යා රටාව දැක්ක ගමන්ම සමහර විට අපේ දුවල පුතාලාදී මතක් වෙනවා ඊළඟ පද දෙක. හැබැයි එහෙම මතක් වෙන්නේ නැති දරුවෙක් හිටියත් කරන විදිය මම කියලා දෙන්නම්. පුතේ ඉස්සෙල්ලාම හොයාගන්න මේ සංඛ්‍යා දෙකක් අතර පරතරය. තුනෙන් එකක් අඩු කරන්න. දෙවන පදයෙන් පළමු පදය අඩු කරාම අපි බලමු පොදු අන්තරය කීයද කියලා. එකෙන් තුනක් අඩු වුණාම දෙකයි. ඊළඟට අපි බලමු 6න් 3ක් අඩු වුණාම 2 වෙනවද නෑ නෑ 6න් 3ක් අඩු නම් කීයද 3යි ඊළඟට අපි බලමු පුතේ 10න් 6ක් අඩු කළා එතකොට කීයද 4යි ආ ඔයාලට පේනවා 1 1 වැඩි වෙලා එහෙනම් 10ට කීයක් එකතු වුණාමද ඊළඟ පදේ එන්න ඕන 10ට 5ක් එකතු වෙලා නේද ඊළඟ පදේ එන්න ඕන එහෙනම් 10ට 5ක් එකතු වුණාම පාලවයි ඔන්න අපි පළවෙනි හිස් තැන පෙරෙව්වා ඊළඟට පුතේ පාලවට එකතු වෙන්න ඕන 6ක් මොකද එක එක වැඩි වෙලා නේ යන්නේ එහෙනම් පාලවට 6ක් එකතු වුනාම කීයද පාලවට 6ක් එකතු වුනාම ඔයාලා දන්නවා 21යි අපි එහෙනම් එක එතන ලියමු 21යි හරි ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නයට Dana hatra, rina, dana tuna. Aladano rina, dana solunam, rina. Hatarin tunak, adu in natamai, canitine. Hatarin tunak, adunam, ekai, pilitura, ekai, emnatan, dana ekai. Hurry. Inagata Hatalis decker. Ilakama, Hatalis decker. Habei, alada painama, varga mula lacuna, tino. In a වර්ගමූල 42 තමයි අපිට මේ දීපු අගය. හි අගය කුමන අනුයාද පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද? පූර්ණ සංඛ්‍යා දෙක තමයි ඔන්න දැන් අපි හොයාගන්න ඕන. ආ. ඊට කලින් මට කියන්න 42 කියන කෙනාට අපි දන්නව අපිට නිශ්චිතවම පූර්ණ සංඛ්‍යාවක වර්ගයක් කියලා මේ වර්ගයක් හොයාගන්න බෑ. 42 ට කලින් තියෙනවා 36. අපි දන්න කෙනෙක් එයාගේ වර්ගමූලය නම් අපි දන්නවා 6යි. ඊළඟට අපි ආයෙ දන්නවා 49 ඊට පස්සේ තියෙන වර්ගමූලය. අපි දන්න කෙනා එයාගේ වර්ගමූලය 7යි. ඔයාලා දන්න පුතේ 36යි 49යි අතර නේද මේ මූල 42 තියෙන්නේ. ආ එහෙනම් අනිවාර්යෙන් මූල 42 අගය 6යි 7යි අතර තමයි පිහිටන්නේ. ඉතින් අපෙන් අහන ප්‍රශ්නය කුමන අනුයාත පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද? එහෙනම් මොන පූර්ණ සංඛ්‍යා දෙක අතරද? 6 හා 7 අතර තමයි පිහිටන්නේ. ඊළඟට අපි යමු 4 වෙනි ප්‍රශ්නයට. 4 වෙනි ප්‍රශ්නයේදී අපෙන් අහන්නේ දෙක AB වරහණක් තියෙනවා වරහණෙන් පිටත තුන්වෙනි බලය තියෙනවා බලවල ගුණිතයක් ලෙස ලියන්නලු පුතේ මේ වරහණේ ඔයාලා දන්නවා වරහණ ඇතුලේ තියෙන මේ ඉලක්කම් සහ අකුරු දෙකටම මේ තුනේ ඉලක්කම අයිති එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙකේ තුන ගුණ කිරීම A වල 3 ගුණ කිරීම B වල 3 හරි ඊට පස්සේ අපි යමු 5 වෙනි ප්‍රශ්නයට මේ ක්‍රික්ටොන් වලින් ලියන්නලු පුතාලා දන්නවා කිලෝග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1000ක් සමාන වෙනවා පුතේ 1 එක ටොන් එකකට එතකොට අපිට පුළුවන් දැන් අපිට දීලා තියෙන්නේ 5470
ටොන් කරන්න. එහෙනම් අපි මේක 1000න් බෙදමු. කොච්චර ටොන් ප්‍රමාණයක් තියෙනවද කියලා හොයාගන්න. මෙතන මේ බිංදුවට මේ අට බිංදුව කපන්න පුළුවන්. ඊළඟට 547 බෙදීම 100නේ තියෙන්නේ. ඔයාලා දන්නවා 100න් බෙදනවා නම් මේ මෙතන කොනේ තියෙන දශම දිට දෙපාරක් ඉස්සරහට එනවා. මේ බලන්නකෝ. 547 බෙදීම 100. එතකොට මෙතන තියෙන දශම දිට 1.2 යන්නේ. දෙපාරක් ඉස්සරහට එනවා 5.47. මොකද්ද ඒකකය? ටොන්. ඊළඟට ඍණ 5 සාධකයක් වන පරිදි ඍණ 20 සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්නලුවා. ඍණ 20 පැත්තකින් තියමු. 20 නම් ඔයාලා ලියන්නේ 5 ඉලක්කම යොදාගෙන 5 වරක් 4 නේද? 5 වරක් 4 20. දැන් පුතේ පොඩි විශේෂයක් වෙලා ඍණ 20 ඉන්නේ මේ ඍණ 20ට ලියන්න තියෙන්නේ. එහෙනම් ඍණ 20 නම් මගේ පුතාලා දන්නවා ඍණ 5 මෙතන ඒගොල්ලෝ දීලා පුතේ ඍණ 5 කියලාත්. එහෙනම් අපි බලමු මේ 4 ලකුණ මොකක්ද. මෙතෙන්ට ඍණ එන්න ඕන. මෙතන ඍණ තියෙනවා ඍණයි ඍණයි ආවොත් ධන. ඍණයි ධනයි ආවොත් නේද? කියන්නේ 4 මේ විදියටම තිබ්බොත් 4 වරක් 5 20යි ඍණයි ධනයි මෙයාගේ ලකුණ ධන නම් අපිට හරි ලේසි නේද? ගුණිතයක් ලෙස ලියන්න. එහෙනම් ඍණ 20 කොහොමද ලියන්නේ? ඍණ 5 ගුණ කිරීම ධන 4 තමයි පිළිතුරු. හරි. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. ඍජු කෝණාශ්‍රයක් ඔන්න ඉන්නවා. අපමු ඍජු කෝණාශ්‍රය. අන්න ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය 60යිලු. මොකද්ද පුතේ පරිමිතිය කියන්නේ? ඔන්න අපි හිතමු මෙන්න මෙතන ඔයා ඉන්නවා කියලා. අපි හිතමු ඔයා ඉන්නවා කියලා මෙන්න මෙතන. ඔන්න ටීචර්ද මේ ළමයා ඔයාව. මෙතන ඉඳන් ඔන්න ගමනක් යන්න පටන් ගන්නවා. ගමන ගිහිල්ලා මෙහෙම මෙහෙම ගිහිල්ලා ආයි හිටපු තැන්ටම එන එකට තමයි අපි කියන්නේ පරිමිතිය වෙනවා. ඇයි පරිමිතිය එහෙම කියන්නේ? පරිමිතිය කියන්නේ පුතේ වටේ දිගේ එකතුව. හරිද? හා. දැන් මේ වටේ දිගේ එකතුව 60යිලු. එතකොට අපි බලමු අපිට දැන් දීලා තියෙනවා එහි දිග 18 සෙන්ටිමීටර්ලු. හා දිග 18යි. එහෙනම් ඔන්න ටීචර් ආයිම ඍජු කෝණාශ්‍රය පොඩ්ඩක් ඇඳ ගන්නම්. හරි. දිග 18යි. මේ බලන්නකෝ දිග පැති දෙකක් තියෙනවනේ ඍජු කෝණාශ්‍රයට. එහෙනම් මේ පැත්ත 18යි නම් මේ යට පැත්තත් 18යි. හරි. ඊළඟට අපි දන්නේ මෙන්න මේ පැත්තනේ මේ පළල පැති දෙකක් තියෙනව නේද? පළල පැති දෙක තමයි හොයාගන්න ඕන. පුතේ 18යි 18යි කීයද එකතු කරාම? 36යි. 18යි 18යි එකතු කරාම 36යි. මුළු පරිමිතිය 60යිලු. 60න් 36ක් අඩු කරලා බලමු කීයද කියලා. 10න් 6ක්නේ අඩු කරන්න වෙන්නේ. බිංදුවෙන් 6ක් අඩු කරන්න පුළුවන්ද පුතේ? බෑ. එහෙනම් අපි එහා පැත්තෙන් එකක් ගේනවා. 10න් 6ක් 4යි. මෙතන තියෙන 5, 5න් 3ක් අඩු වුණාම 2යි. අන්න 24යි සෙන්ටිමීටර කියලා ආවා. හැබැයි මේ 24 පළල පැති දෙකක්. එහෙනම් එක පළල පැත්තක් හොයාගන්න අපි මොකද්ද කරන්න ඕන? 24 බෙදන්න ඕන කියන්නේ.
දෙකෙන් දෙකට දෙකේ එකයි දෙවරක් එක දෙකයි දෙකෙන් දෙකක් අඩු වුණාම බිංදුවයි හතර මෙතෙන්ට ගත්තා හතරට දෙකේව කීයද? දෙකයි දෙවරක් දෙක හතරයි හතරෙන් හතරක් බිංදුවයි. එහෙනම් පුතේ පළලමේ පළල කීයද? පළලේ 12 සෙන්ටිමීටර. අනිවාර්යෙන් මතක තියාගන්න ඒකක සහිත පිළිතුර ලියන්න ඕන. හරි, ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නේ බලමු. ගුණ කරන්න හරිම ලේසි. භාග දෙකක් ගුණ කරන්න, භාගයක් ගුණ කරන්න තියෙන පූර්ණ සංඛ්‍යාවකින්නේ. මම හිතන්නේ මුල් කොටස මේ තියෙන පාඩමේ. ඉතින් පූර්ණ සංඛ්‍යාව දෙක අපි මෙන්න මෙහෙම ලස්සනට ලියාගමු. 8න් 3 ගුණ කිරීම 2. උඩ විතරයි ගුණ වෙන්නේ. හරයට මුකුත් වෙනවද මෙහෙම ගුණ වෙන්නේ? නෑ, හරය ගුණ කරන්න කවුරුවත් නෑනේ. එහෙනම් හරය ගුණ වෙන්නේ නෑ පුතේ. දෙවරක් තුන 6යි. ඊතලෙ කැත වුණානේ. ඊට පස්සේ යට 8. එහෙම්මයි. එහෙනම් පිළිතුර 8න් 6යි. හරි. ඔයාලා අලුතෙන් පොතක් අරගෙන මේ ටික ලස්සනට ලිය ලිය කරන්න. මම හෙට දාන්නම් ඉතුරු ගණන් ටික.